ධම්මං මුනි රාජස්ස සුනන්තු මනසේ දේශනා කොට වදාළ ධර්මයේ කුද්දක නිම ආලවරගේ අවසාන දේශනාව. අඤ්ඤා නිබ්බාන ගාමිනි නිවන යන පාර තව එකක්. විශේෂ නුවණින් දැන ඒගෙන බිකු බුද්දස්ස ශ්‍රාවකෝ. බුද්ධ ශ්‍රාවක වූ භික්ෂුව විවේකයම සොයනවා කියන එකයි මේ දහම්පදේ අර්ථය කෙටියෙන්. බමුණෙක් මහතෙරුන් වහන්සේගේ පියා වෙච්ච වංදන්ත බ්‍රාහ්මණයාගේ යාළුවෙක්. සැරියුත් මහතෙරුණු දවසක් පිනිසිඟා වඩින්නේ මහසේන කාර කරනවා කියන අර්ථයෙන් ඒ ගෙදරට වැඩම කළ හේතුව මේ බමුණා පිනක් කරගෙන නැහැ. හරි වයසයි, තාත්තගේ යාළුවා, පින්කමක් කරවන්නයි වැඩි. වත් පොහොසත්කම් කිසිත් නැති දිලේ මා දුප්පතුකු බව නොදැන විය හැකිය. මම දුප්පතෙක්මි, පිළිගන්නන්නට දෙයක් මට නැතයි සිත සිතා තොල් මතුරමින් තෙරුන්ට මූණ නොදී සැඟවී ගියා. තෙරණු එසේ මන් දවසකුත් ඒක හැංගෙන බවත් උන්වහස දන්නවා. නමුත් කරුණාවෙන් පළවෙනි දවසේ වැඩම කළා. දෙවෙනි දවසේ ආයෙත් වැඩම කරද්දී එදත් බමුණා මුකුත් නැති නිසා දෙන්න හැංගුණා. එදා හිතාගත්ත මොනහරි ලැබුණු දවසට දෙනවයි කියලා. දිනක් යාග හෝම සඳහා, ඒ කියන්නේ බමුණන්ට ගෙවල් වල උත්සව තියෙනකොට යාග සඳහා ආරාධනා කරනවා. උත්සව හෝම කියන්නේ දේවයෝ ගිනි දෙවියන් පුදන්නට මන්ත්‍ර කියන්නට තමයි බමුණන්ව කැඳවන්නේ. ඉස්සර ඒ කාලේ අතීතේ ඉඳන් ලෝකෙ ආරම්භ වෙච්ච කාලේ ඉඳන් බමුණන් කියලා හඳුන්වලා තියෙන භාවනා කරපු අයට තමයි ඒ භාවනා කරන අය දෙකට බෙදිලා එක කොටසක් තාපසය වශයෙන් කැලේ හිටියා, තව කොටසක් ගමට ආවා කැලේ ඉන්න බැරි නිසා. එයාලා මේ වේද ග්‍රන්ථ ලියලා තියෙනවා. ශෘග් යජුර් සාමන අතුරුවත් කියලා කියනවා. ආයුර්වේද කියලා වෙනම කොටසක් තියෙනවා බෙහෙත් හේත් ගැන. ඔය ඉෂිවරු තමයි ලියලා තියෙන්නේ. ඒවා ඉගෙන ගත්තා තමයි ඒ කාලේ බමුණෝ කියලා කියන්නේ. මේ මන්ත්‍ර ශාස්ත්‍රත් තිබිලා තියෙනවා. මන්ත්‍ර ජප කිරීම කරන්නේත් එයාලා තමයි. ඉතින් මේ බමුණන්ට ආරාධනා කරනවා ගෙවල් වලට ඒ මන්ත්‍ර මතුරන්නට සුබපතන්නට. ඒවට කියන යාග සහ හෝම කියලා. ඉතින් එහෙම ආරාධනා කරපු වෙලාවේ ගිටලා වන්දනා සාංශකේ කියලා දෙන වාද තමයි අවශ්‍ය කියන එක. ස්වාමීන් වහන්සේ හරියට වැල් පුටුවක වල බෙදුවා අත වැහුවා. බමුණා කිව්වා, ස්වාමීනි ඇයි මේ කිරිබත එක්කෙනෙකුට පමණයි සෑහෙන්නේ, දෙන්නෙකුට සෑහෙන්නේ නැහැ. මේ ටිකත් පිළිගෙන වමනවි කියලා ආරාධනා කළා. මෙලව සංග්‍රහයට වඩා මහා බලාපොරොත්තු වන්දිවස්සල්ලා ගොඩක් තුන්හසල වැල්ලඳුවේ නෑ වගේ දැනග තෝසයි. එතුමට එන්න සානය නොදල තැන්පත් වනාම ඇවිල්ලා ස්වාමීන් වහන්සේට පිළිගැන්වා. දික ඇල්ලක් පූජ නිමවන්නට පත්තු සබ්බ දුක්ඛා පමුංචි. මට මේ පින නිවන පිණිස හේතු වේවා. කනුගාට යන්න.
මට මේ පින නිවන පිණිසම හේතු වේවා. ඒක තමයි ප්‍රාර්ථනා. පැවිදි වෙච්ච අපිට හැමතිස්සෙම අපි දැන් මේ කියන්නේ මට හොඳට පටල ගන්න මොන හරි වින්කමක් කරලා අර මොන හරි පැතුව නොවේ පාරේ නෑ මදියා ගයාලා දෙ නෑ මදියා ගයාලා දෙ නෑ ඉස්සියට නම් අපි තිස්සෝ ඉන්න නෝන ලොකු මගේ ශ්‍රාවක බෝධියට හේතුව වෙන බුදු කෙනෙක් ළඟ ශ්‍රාවකෙක් කෙනෙක්ට පසේ බුදයන්ගේ කාර්ය අදුල බය මත උනාම අපි ඇත්තෙන් විඳලා ගන්නවා. ඊට පස්සේ චුට්ටක් ඇවිල්ලා විඳලා අනේ කකොට විඳින්නේ නෙවෙයි අනුන්ගේ. අයිති නෑ, අයිති නැතිව සරසන්නේ පිස්සු තියෙන්නේ බෑ. මගේ නෙවෙයි නෑ. ඊට පස්සේ මේකයි සුදු කරන්න පාටම අරු කරන්න බෙහෙත් ගන්නවා මේ බර ගන්න කියලා කරලා ඒක අපට අනුන්ගේ කියලා දැනගත්තානේ ඒක. ඉතින් අර නෙවලනක් කොටවත් ගත්තා කියනවා. මොකද අපිට කරා. ඒ හැරෙන්න සුදු කරලා තියෙන්නේ මොකෙන්? මෝඩ කම නිසා. අදාළ නැති වැඩ කර නැතිව මං මේ කියන්නේ. වැඩක් තියෙනවා එකතු කරාට කමක් නෑ. අය ඉතින් හැබැයි මේක පාවිච්චි කරන උපකරණයක් මේක තියෙන ජර්මන් ජාතික ඥාතාවක් විද්‍යා කය දිහා බලන ඔය තමයි කරගෙන. දැන් අලුත්ම වැඩක් නෙමේක. දැන් මොකද්ද පොතක් උද්දනවා ආයි විශේෂයෙන් මේ පොත මේ ඉන්ද්‍රිය දරගේ මගේ කියලා මේක උඹේ වර්ගයම්ම තියෙන සංයුත්තනිකයි තුන්මක වර්ගය කියලා උඹට බොහෝ කාලිත සුව පිණිස පවතිනවා. චේතනාව උඹේ නෙවෙයි. අතහැරපන්. අතහැරීමෙන් ඔබට බොහෝ කාලිත සුව පිණිස පවතිනවා. විඥාණය උඹේ නෙවෙයි. අතහැරපන්. ඒ තුනේ තොන්න වගේ තමන්ට එනවා අවදිවාදී බබ නාකරයි කියලා නම් බෑ. කල්‍යාණ මිත්‍ර සානසගෙන දේශනා මාලාවක් කරගෙන පහුගිය කාලේ ප්‍රඥාටි ඒක කරගෙන ගියා. කෝප්පෙට රතවාහන නැහැ සද්ද. අර වගේ ගොඩක් ಜಾති තියෙනවා. එයා දෙවෙනි දින වෙනකොට එයාට විදු එයා ප්‍රථම ධානය වඩනකොට එයාට විතක්ක විඔක්කම හතරෙන් ධ්‍යානදී උපේක්ෂා විතරයි සැප ශුන්‍යයි. මොමම කියනවා ආකාසානං ඡායතනට ගියම රූපේ ශුන්‍ය වෙනවා. රූපේ නැහැ. සංඥා ආකාස සංඥා. දෙකට ඉවසනවා යාරූප වශයෙන් විඤ්ඤාහිත. තුන්වෙනි කේද කියන්නේ නොකිසින් නැහැ. කිංචිනත් අහසක් නැහැ හිතක් නැහැ. ප්‍රකට අනිත්‍ය වශයෙන් මම නොපෙනෙන තැනක. ඒක කොහෙද? බලන්න හැම බලන්න බෑ. ඒක බලන්න ඕන මොකෙන්ද? සිත් සංකාර හිත හිතේ. ඒක අර පන්න බෝගේ කිද විසින දකින්න යන්නේ කොහෙන්ද?
සිත පිළිබඳ බල සිල්ගත් සංගත බල කරෝ කොම්පොත් කියවල දැන් මම මේ පොත් මම කියවලා ඉතින් ඒ පොත් වෙන පණඩඩ යනකොට දැන් මෙතන තමයි වරීකාන්තයේ සුගතිය ඊගොඩ යන්න ඕන දිව්‍ය ලෝකෙට එහෙ ගිහිල්ලා බැරිද විපස්සනා කරන්න පුළුවන් හොඳම කතාව ජනවස්සම සූත්‍රයේ බිනිසරයිත මෙරිලා හිටලා මම අවිල්ල කරන ස්වාමීන් වහන්සේ මම මේ දවස්වල සකදා නබැයි විතර රත්නම් පිරිස හැමෝටම ඒ පාරට වැස්ස ක්‍රීඩා හදිසියර නිකන් මේ ඉහිට කරන් යනවා වගේ ඉහිට බහින්නවත් දෙන්නේ නැහැ දිවා ඒ දෝ කාටරි අවබෝධ වෙන්න මොකද හේතුව අලුත් ඉන්න කියලා අර අත්තඩු සිම්මන නොස්කාර වෙනවා විතර ටික නැත්තම් ඒ වරණි ප්‍රතියයි ඒ වශයෙන් ඒ ඔය ටික තමයි පින්වන්නේ තියෙන්නේ ඒ ඔය ටික කරගන්න තමයි බණ කියන්නේ ඔය ටික කරන්න තමයි බණ පොත් ඔක්කොම කියවන්නේ අපේ කතාවට ඒකට සම්බන්ධයි මම මේ ටික වරතක නැ කොහෙට වැඩේ වෙයි ඉඳ ගියේ කියලා වස්සත් එවන අපි නැවත මත අදපටි ඔව් ධානේ වෙනවා නේ ඒක සියල්ලම දකිද්දිම වැඳුවා සන්තෝෂයි නිකැල පූජා කරා පාගෙන කිව්වේ එතන නිවන පතනකොට මෙන්න මේ විදියට අනුයාත වෙලා අපිට එක දවසක් නැ බලන්න මේ බමුණ පැතුවේ මේ ආත්මේ අන්තිම කාලේ තුමා හරි වයසයි ලැබේවා බුදුරජාණන්සේ කියලා තියෙන්නේ ඔය හැම දැන් රහත් වුණා කාගේ අතේද පණිවිඩය දෙන්නේ ලෝකෙට නැද්ද ඉන්න දෙන්නේ අර අරන් ඉන්නේ දැන් කී දෙනෙක් ඉන්නේ රහත් වෙච්ච අය අල්ලලා භාවනා කරලා පොඩ්ඩක් කැලින් එලියට ආපු ගමන් අල්ලගෙන ගිහලා දාන ටීවී එකට දාන ටීවී රේඩියෝ එකේ සාකච්ඡාවට ඉතින් ඉවරයි ඒ ඉවරයි කියන්නේ යාට ලැජි සති සමාධි ඥාන ඔක්කොම පිරිහෙන්න ගන්න අර එන ලාභ සත්කාර මේ කන්න ගොඩක් එනවනේ ලාභ සත්කාර මොකද එහෙම කෙනෙක් දකින්න මිනිස්සු හරි ආසයි මොකක් කො කැලේ ඉඳපු කෙනෙක් එක වේලේ වළඳපු කෙනෙක් පයින් වැඩපු කෙනෙක් ශ්‍රේෂ්ඨයි උත්තමයි පූජනීයයි කියලා පස්සෙන් යනවද නැද්ද දුවගෙන යන්නේ තාම පෘතජන නම් ඒ ස්වාමීන් වහන්සේ අනිවාර්යෙන් අර ඔක්කොම අවතගෙනවා ආයෙමු මට සලකා ගන්න නැති වෙනවා ඔක්කොම යන සිරිපාදේ සිංහරාජ ඊට වඩා ඉතින් මේ වගේ කුටියක් ආරණ්‍යයක් හදාගෙන ඉඳපංක පාඩු ඕනෙක හැංගුන්නේ නැහැ දැන් හැංගු මුත්තන් ගහලා තියෙන ඕ 10 20 නේද හැංගි මුත්තු හැංගියෝ නොපෙන පෙනේ ඉන්නද දන්නේ නැහැ හොයපල්ලා කියලා මුන් ඔක්කොම එකතු වෙලා සැටලයිට් දාගෙන හොයලා හොයලා කොහෙන් අර අහුවෙනවා මොකෙක් කෙනෙක්ට කියනවනේ ඉතින් ඒක කියනකොට මට මෙහෙමයි මාතේ තරහ වෙයි රහතන් වහන්සේලා ටික නමුත් ඉතින් ඔබ තමයි කියලා මුන් ඔක්කොම අගය අහලා ඉතින් දැකලා ඉන්න ඕන තැනක ඉඳන් මේ සතිය වඩන්න විපස්සනා වඩන්න පුළුවන් වෙන්න ඕන මස්කාල්ඩ කොහම තැන්ගෙනවද සමහරය ඉන්නේ මනේ ලියට මොකද මස්කාල්ඩ කොහම තැන්ගෙනවද සමහරය ඉන්නේ මනේ ලියට මොකද මේ මනුස්සයාට වීට එන්නේ නැහැ නේද මිනිස්සු දැක්කම මගේ හිත පිරිනවා දුර්වලද නැද්ද දුර්වලද නැ පුළුවන් එන්නවා කවුරු දැක්ක කවුරු නැන්ද ප්‍රසංසුදුරු ලැත්තේ යාට සැලෙන තුනේ මට තේරෙන්නේ නෙමෙයි අර උතරහ වෙන්න ගන්න වෙහස වෙන්න එපයි පවුන් අර එක දෙසන දෙන්නේ හැමෝම බස් කෙනෙක් ඔව් කඩයක් දැම්ම නම් වතුර බිස්නස් එකක් අපිට කරගන්න දුන්නා වතුර බෝතල් අපි දාස් හරි ඒක වෙනවා ඉතින් ඉන්නේ හේතුව තමයි ආර්යයන් වහන්සේලා ලහදාගෙන සහ එකතු වෙලා
ගෙතුන් වහන්සේ පරිස්සම් කරනවා කියන අර්ථයෙන් අරමුදල් පිටුනේ හොයන්න එපා. ඒක සබාව අවබෝධයක් තියෙන කෙනෙක් මං කියන්නේ. මොකද ඔය ගමන හැබැයි ශ්‍රීපාද මාත් යන්න කැමති කවුරුත් යන්නේ නැති කාලෙක. මාව එක්කගෙන යනවා කවුරුද මම එනවා. තනියෙන් හැබැයි. අර ගෑන මිනිස්සු ගොඩේ තෙරපිතරින් මොන ශ්‍රීපා වන්දනා තියෙන සිල් ටිකක් තිබුණ සිල් ටිකයි අමාරුවෙන් රැගෙන ඒ ටිකක් බිතල යනවා සති සමාධි කෙසේ වෙතත්. ඒක නිසායි මම මේක නැතු වෙන තරහ කරන්නේ. ඒ තැන් වලට යනකොට හරි අමාරුයි. මොකද භික්ෂුවක් වශයෙන් පරිස්සම් වෙන්න බෑ. ඒක භික්ෂුවක් තෝරගන්න ඕන මම එතෙන්ට යන්න ඕනද මම නැත්තම් ඉන්න තැන ඉඳන් බුදුරජාණන් වහන්සේ මම ධර්මයෙන් දකින්නවද මම මෙතෙන් ඉඳන් භාවනා කරලා භාග්‍යතුන් වහන්සේ කියපු දේ කරලා දකින්නවද ආන්න එක වියුත් එහෙමනම් බමුණ දුගීව දුප්පත් සිට දෙන දාණය හිත සතුටු කිරීමේ පොසත් වඩා ස්නේහ කරන්න නෙවෙයි දුගී කුපත්තරයි තිබුණේ කැලේ ඉන්නකොට තිබුණ තාත්තත් එක කරලා අර බත්ගුලි කාලා පොඩි කාලේ රහතන් වහන්සේට නොදී මුකුත් වළඳන්නේ නැහැ කියලා. මතකද? දුටුගැමුණු කුමාරයාගේ අදිෂ්ඨානය මතකයි? ඔව්. දෙන්නම කරා තිස්ස කුමාරයා. ඉවර ඉන්දියාවේ වැඩි හිටපු රහතන් වහන්සේ කෙනෙක් අහසින් මුළු බත් මුලම දුන්නා. රහතන් වහන්සේ කෙනෙක් අහසින් මුළු බත් මුලම දුන්නා. පූජකල සාන්නාසෙත් පාත්‍රයේ අරගෙන යනවා පේන දිෂ්ඨදීපු දාණයක් මට කන්න දෙවිච්ච බත්පත මන් දුන්නා. ඒ නිසා ස්වාමීනි මෙයමයි වෙන්නේ මම යන වතුසිතේට එහි අජිත දිව්‍ය පුත්‍රයා මමයි කියලා නම් කරලා එතුම ගියා. චුත වුණා. හැබැයි හැමෝම හිතුවේ රුවන්වැලිසෑය දැකලා සතුටු වෙලා යයි කියලා. ඒකනේ මල්ලි රෙදි ගහලා රෙදි වලින් වාවරණය කරේ කොත් කරලා. හතරස් කොටුවේ කොත් කරලා හදලා තිබුණේ නැහැ. හදලා පෙන්නේ. නමුත් ඒක නිසා නෙවෙයි රජතුමා සුගතිය ගියේ. නැති බැරි වෙලා දීපු දණ. ඒ වගේ මේ කියන මහාසෙන් බමුණට සතුට ඇති වුණේ ඇයි මට තිබුණෙම නැහැ. කෑමක් තිබුණෙම නැහැ. නැති කෑම නැති වෙලා මං ගිහිල්ලා මට ලැබිච්ච කිරිබත් ටික මේ සායන්නාසට පූජ කළා. එයම මට සන්තෝෂයක්. එහෙම ප්‍රීතියෙන් දවස ගෙව්වා. ඔහු තෙරුන් කෙරේ කළ සෙනෙහෙම කලුරිය කළා. ඒ කියන්නේ කන්නතු හිටිය දැන් සතුට වැඩිකමට සතුට ඒක හිත හිතම සතුටින් ඉන්න ගත්තා. ඒ සෙනෙහෙම කලුරිය කළා. ඒ සවැත් නුවරම තෙරුන් වහන්සේගේ දායක පවුලක උපාසිකාවගේ කුසේ පිළිසඳ ගත්තා. එකෙනේ මව මාකුස දරුගෙබ පිහිටියේ යයිස්වා එයාගේ ස්වාමියාට කිව්වා. ඉතින් ඒ ස්වාමි පුත්‍රයා ඒ භාර්යාවට ගැබ ආරක්ෂා පටන් ගත්තා. කියන්නේ ගැප් වෙලා හර දෙනවා කියලානේ කියන්නේ. දොළ තුකක් ආවොත් එක කරලා දෙනවා. ඉතා උණුසුම් ඉතා සීල් ඉතා ඇඹුල් දේ නොකා නොබී සුවසේ ගැප පරිහරණය කරන ඇට. සරියුත්තරුන් ප්‍රධාන කොට ඇති 500ක් දෙනා වහන්සේගේ වඩා හිඳුවා. ඔවුන්ට දිය නමුසු කිරිබත් පිළිගන්වන්නටත් තමනුත් කසාවත් හැඳ පොරවා රන් තලියක් ගෙන අසුන් කෙළවර හිඳ මෙතෙත් දෙනා වහන්සේගේ ඉඳුල් කිරිබත් කන්නට දොළ දුකක් ඉපදුන. මොකක්ද දොළ දුක? 500ක් රහතන් වහන්සේලාට සාරිපුත්‍රයන් වහන්සේ මුල්කොට දිය කියන වතුර මුසු කරපු නැති කිරි වලින්, ඒ කියන්නේ එළ කිරි වලින්. හරි මේ මොකක් හරි මේ කිරියක් පුළුවන්. කිරි වලින් පෝෂණීය විදියට හදපු කිරි බත. කිරි පිඬු හදන්නේ එහෙමයි. එළ කිරි වලින් හරි මේ කිරි වලින් මොකෙන් හරි හදන්න පුළුවන් කිරි වර්ගයකින්. ඒ හදන කිරි පිඬු වලට අපි කියනවා දිය නොමුසු කිරි පිඬු. ඒ කියන්නේ පොල් කිරි දාලද? නෑ අපි හදන්නේ කොහොම කිරි බත්? පොල් කිරි අපිට තියෙන්නේ. ඒ අර එළ කිරි හරි එළහරකෙක් හරි අදාගත්තා නම් අපිටත් කිරි පිඬු කන්න පුළුවන්. මෙහෙන් දෙනවා ඉතින් එළහරක් හිටුවා. අල්ලන්න දැන් හොරකමක් වෙනවනේ. ඉතින් ස්වේච්ඡාවෙන් කවුරු හරි නතර වුණොත් අපිටත් හරකෙක් ලැබුණොත් අපිත් කිරි පිඬු හදනවා. ඒ වගේ දැන් මෙතන කියන විදියට දැන් මේ බමුණා පූජකරේ මොනවද? සයන්නන්සෙට එදා. පොඩි කාලේ මාස 10 වෙන්න තාම. කිරිපිඬුමයි. ඒ නිසා මේ අම්මට දුනා දියනමස හොඳ කිරිපිඬු හදලා ඒවා පූජ කරලා තමනුත් කහපාරට දෙද්දා පෙරවගෙන කෙළවරේ වාඩිලා පොඩි පුටුවක
අර ඉතුරු වෙන ඔක්කොම ඉඳුල් ටික ගෙනල්ලා තැටි එක දාගෙන තමන් කන්න ඕන. මොකද්ද මේ සංඥාව? මේ දොළ දුක කියන්නේ නිමිත්තක් සාමාන්‍ය. දරුවෙක් ඉපදෙනකොට දොළ දුකක් ආවම ඉකින් බලන්න පුළුවන් මේ ළමයා මොන වගේ කෙනෙක් වේද? රන්තලියකින් තමයි කන්න හිතුනේ. අසාවත් පෙරවා ගන්න හිතුණා කියන්නේ මේ ඉපදෙන දරුවා බුදුසසුනේ පැවිදි වෙනවා කියන එකට පෙර නිමිත්තක්. කිරිපිදු කන්න හිතුනේ. ඒ දරුවා දන් දුන්නේ මොනවා නිසාද? කිරිපිදු නිසා. කවුද මේ දරුවා? මාසෙන් බමුණාර සම් තමන් වහන්සේගේම තාත්තගේ යාළුවා නෙමෙයි. පී පූජාවෙන් පස්සේ මැරුණා. ඒකයි මෙතන විශේෂත්වය. එතනම ගිහලා ඉපදුනා. අර දායක පවුල සිටු කුලයක් බොහොම ධනවත් පිරිසක් පින්නට තමයි ඉපදුනේ. ඉතින් නෑ මොකද කරේ? අපගේ දුවගේ දොළ දුක දෙහැමි එකක්. හරි ධාර්මිකයි නේ, පුණ්‍යවන්ත එකක් කියලා. ඒ ඥාති එකතු වෙලා මේ දානි සංවිධානය කරලා අර විදියටම වාඩි කරලා කාපාරෙද්දක් පෙරවල රත්තරන් තලියක ඉතුරු කිරිබත් ඔක්කොම වළඳන්න දුන්නා. දොළ දුක සංසිඳන කියන්නේ දොළ දුකක් කියන එක දෙනකන් ඒක හරියන්නේ නැහැ. ඒ දොළ දුක එන්නේ කාටද? මවට එන්නේ. කවුරු නිසාද? දරුවා නිසා. ඒ කුසේන දරුවා හිතන එක තමයි අම්මට දැනෙන්නේ. ඒතර අම්මට ඒක හරියන්න නම් කණ්ඩෝනේ කිව්වේ කිව්වේ. දැන් මේ ඉඳුල් කිරිබත්නේ. ඒ ටික දෙන්න මොන එක කාපු ගම අර ආසාව නැති වෙනවා. එන සුව වෙනවා ය අම්මා එතන ඉපස්ස. එතන සුව වෙන්නේ නැහැ. ඒර බොහොම පුණ්‍යවන්ත කුමාරේ. පැවිදි වෙන්න පින් තියෙන කෙනෙක්. පැවිදි වෙන්න පතන් ආපු කෙනෙක්. ඒකයි මේ සංඥාව දුන්නා. ඉතින් ඒක සැහැල්ලු වෙලා ගැබ් දොළ දුක සංසිඳුණා. ඉතින් ඒ ගැබ් වලින් සැහැල්ලු වෙන තුරු කියන්නේ දරුවා බිහි කරන තුරු අතරින් පතර ස්වයන්නාසල වඩම්මල වරින් වර මංගල අවස්ථාවලදී කිරිපිඬු දානෙම දීලා තියෙනවා. දියනමස කිරිපිඬු. ඒක වෙලා තියෙන්නේ ඒ බමුණා වෙලා හිටපු කාලේ මේ බබා දීපු කිරිපිඬු දානේ. බබා කිව්වේ කවුද? මාසෙන් බමුණා. ඉතින් ඉපදුනාට පස්සේ දැන් බබා ඉපදුනා ඒ කාලේ කරලා තියෙන්නේ කුමාරයා උදේම නාවලා සරසාගෙන ලක්ෂයක් වටිනා පලසක තමයි තියලා දින ඇඳේ. ඒ කියන්නේ පලස කියන්නේ ෂීට් එකක් වගේ ඇදලා දාන. ඒක වටිනවා ලක්ෂයක්. අනේ බොහොම වටිනවා. කුමාරයා ඉදින් හාන්සි කළා දිනවා. සයින්නාසර ආරාධනා කරා 500ක් රහතන් වහන්සේ දේදා දානෙට. මොකද මේ උපන් දිනේ දානෙ දෙනවා. දරුවා උපදින එක සතුටට. කුමාරයා බලනකොට ඉන්න සයින්නාසර. එයා රැස්ත ඇරලා බලනකොට පේන කවුද සයින්නාසර. දැන් අපි හිතන පොඩි ළමයින්ට මොකුත් තේරෙන්නේ නැද්ද? එයාලට ජාති ස්මරණ වශයෙන් අතීතේ පේනවා. ගියාම පේනවා. සමහර දෙවියෝ පේන, දිව්‍යාංගන අපේන. සමහර බබාලා hina වෙනවා. සමහර අය අස්ස පැටව වගේ අඬනවා නේ. දෙක වෙනසක් තියෙනවා. සමහරුන්ට නිරේ නිරපාලියෝ ඉතන තමන්ට ඇනපු හැටි පේනවා. අපාය ඉඳලා වණා. පෙරේතලෝ කී දෙනා වණා ඒකේ දුක පේන එක අඬන වැඩිපුර. ගොඩක් අඬන්නේ ඒකයි. වැඩිපුර මඬනවා නම් හිතන්න තියෙන එච්චරයි. නිින්දෙන් hina වෙනවා නම් ඉතින් හිතාගත හැකි මෙයා මේ දකින්නේ දිව්‍ය දිව්‍යාංගනාවෝ බොහොම හොඳ දේවල්. මෙයා විත් තියෙන සුගතියෙන් කියන එක. ඔච්චරයි අපිට හිතන්න තියෙන්නේ. ඊට වඩා අය බලන්න අපිට තාම ඥාන නැහනේ. අර දිවස්සන එරදි නැහනේ. ඉතින් අර වගේ සංඥාවක් ගත හැකි. ඉතින් මේ කුමාරයාට සයනස දැක්කම දුන්නා මේ මගේ ආචාර්යන් වහන්සේ. උන්වහන්සේ නිසා තමයි මම මෙහෙට ආවේ. ආචාර්යට පූජාවක් විදියට මම මේ ලක්ෂයක් වටින දැන් ඇතිරිල්ලෙන් ඉන්නේ. පූජ කරන්න ඕනේ කියලා මේ ළමයා ඇඟිල්ලේ මෙහෙම ඔතා ගත්තා අර කොණක්. දැන් ඉතින් බබා උස්සනකොට රෙද්දක් එනවා. මිනිස්සු හිතුවා මේ වැරදිලා තමයි කියලා ඇද්දා. අදිනකොට අඬන බබා. ආඬනකොට දැන් හිතුවා මේ ගන්නවට කැමති නැහැ නේ. ආයන් කියලා එහෙම අරන් ගියා. සලුව පිටින් අරන් ගිහිල්ලා අම්මා වන්දවරණේ බබාව නිකන් ඔළුව තියලා මෙහෙම සවන්නාසේ ගාව. තියනකොටම අර කැතෑරිය පාමුලට. අසිකෝ සවන්නාස අපේ පුතා ඔබ වහන්සේට පූජා කරන්න කැමති මේක. ඒකයි මේ ගෙනත් දැම්මේ. ඔබ වහන්සේක බාරගන්නේ කු. ආන බලන්න ගුරු පූජාව කළා ඉපදුන දවසේ. උපදින දවස කියන්නේ ඉතින් ජාත ජාත මංගල ඉපදින දවසේ. ඉතින් එම පළවෙනි පූජාවත් කරගත්තා. ස්වාමිනී මේ දරුසිඟිත් ඔබ වහන්සේට මේ පුදන ලද්දේ එහිින් ඒ පිළිගෙන මේ දාසයා සිකපද ගන්වන්නට කියන්නේ පුතාව ඉස්සර සිටත් තිබුණා බබෙක් ඉපදුනාම තිසරණ සහිත පන්සිල් දෙනවා. චූ ළමයට. එයාට කියන්න බැරුණත් එයා අරමුණු කරගෙන කියවනවා. ඉතින් යනවා භාග්‍යවත් මේ සාරිපුත්‍රයන් වහන්සේ අර සිල් පද දුන්නා. දැන් මෙයා කවුද? උපාසක මහත්තයෙක්.
චූටි උපාසක මහත්තය උපදින දවසෙම නෙවෙයි උනත් ඒ ආසන්න වශයෙන් ගන්න පුළුවන්. එතෙන් ඉපදිච්ච එකේ සතුටට තමයි මේ දාන දෙන්නේ. එතන සිල් දුන්නේ. එතනමයි අහනවා සයන්නාසේ ළමයාගේ බබාගේ නම මොකද්ද? නමක් දැම්මද කියලා අහනවා. අනේ නෑ සයන්නාස අපි හිතන් ඉන්නවා ඔබ වහන්සේ ගිහි කාල නම බබාටත් දා. ඉතින් සයන්නාසගේ නම උපතිස්සනේ. ඒකෙන් උප කෑල්ල නැතුව තිස්ස කෑල්ල ගත්තා. දැන් එදා ඉඳන් බබාට නමක් දැම්ම දැන් මේ සාරිපුත්‍රයන් වහන්සේ. දැන් බලන්න මේ දරුවගේ පින ඇසුරු කරේ දන් දුනේ ඔක්කොම කරේ කවුද? සාරිපුත්ත මහරහතන් වහන්සේ. මේ බුදුසසුන ඉරහඳ වගේ බැවලිච්ච ශ්‍රේෂ්ඨතම භික්ෂුන් වහන්සේව තමයි ඇසුරු කරලා තියෙන්නේ. ඒක ඒ මොකද හේතුව? උන් වහන්සේම මෙතෙන්ට එන්න මේ බමුණට උදව් කළෙත් අර කිරිපිනු ටික බාරගෙන. ඒක ඒ පිනෙන් මෙයා වෙන මොකුත් නෙවෙයි. සයන්නාස ගැන පැහැදීමත් අර පූජාවත් දෙකම ආවා. ඒ අනුව තිස්ස කුමාරයා කියලා නම් කළා. ඉතින් අම්මා එදා මිතාගත්ත ළමයා මොකට හරි කැමති නම් ඒක කරලා දෙනවායි කියලා. හිතරිද්ද නැහැ කියලා එකක් අම්මා හිතාගත්තා. ඉතින් මේ මගුල් නිමව නැවත බත් කැවිලි මගුලෙහි, ඒ කියන්නේ කෑම කවන දවසෙත් කන් විදින දවසෙක ඉන්දියාවේ පිරිමි ළමයි කන් විදලා තියෙනවා. අර එක කනකට කරාබුවක් දානවා. ඒක ඒ දවසේ. ඒ වගේම රෙදියන්දව මගුලක් කියලා කතිය අපි දන්නේ එහෙ තිබිච්චා ඉන්දියාවේ රෙදියන්දව මගුල. සිලු තබන දවස සිලු තබනවා කියන මන්තන කොණ්ඩේ උඩට කරලා බඳින එකක් වගේ එකක් මට හිතෙන හැටියට කොණ්ඩේ බවනෝනේ බබාලයි. සරියොත් මහතෙරුන් ප්‍රදාන 500ක් තෙරුන් ආසලට අර වගේම දියනොමුසු කිරිපිනු පූජ කළා. සත් අවුරුදු වයසේ මේ කුමාරයා දවසක් කියන අම්මට, අම්මේ සරියොත් තෙරුන් ආසේ ගුරුවරයා කරලා මං උන්නාසි ළඟ පැවිදි කරන්න කියලා කීයේද දැන් කිව්වේ? අවුරුදු 7 දී. මොකද්ද හේතුව? පින. අර කරපු පින. සාරිපුත්‍රයන් වහන්සේටම දීපු කිරිපත් තලියයි රෙදි කෑල්ලේ පිනයි. සහ ඒක නිහම විතරක් හිතන්න බෑ. අපිට පුළුවන් කිරිපත් තලියක් අදලා රෙදි කෑල්ලක් පූජ කරන්න ඉලිතේනේ. නෑ නෑ, හිතේ ඇතිවෙච්ච බලවත් පැහැදීම. ඒක පැහැදෙන්නේ ඉතින් සාරිපුත්‍රයන් වහන්සේ වඩින්නත් එපා දැන්. එහෙම නෑනේ. ඒතර ඒ වෙලාවේ උන්වහන්සේගේ ගුණයට, ඒ රහත් ගුණයට තමයි මේ බමුණ පැහැදුනේ. ප්‍රසාද වුණා. තව පැහැදුනානේ. ඒක එතනම වැළඳුවා දාන ටිකනේ. ඉතින් ඒ වගේම සමාන කරන්න අමාරුයි අපිට. අපිටත් පුළුවන් කියලා කියන්න බෑ ඒක. ඒ වෙලාවේ ඇතිවෙච්ච චේතනා ටික. ඒ කර්මය. ඒ නිසා හිතුණා මම මහාන වෙන්න ඕන. ඉතින් අම්මා කලින් හිතුවනේ පුතා හිතුවොත් දෙයක් කරලා දෙනවා. ඉතින් අර අනිත් අම්මලා වගේ බෑ කියන්නේ නැතුව. හරි පැහැදිච්ච කුලයන් මේ අය බොහොම පැහැදීමෙන් ඉන්න පවුලක්. අනේ සයන්නාස මේ ළමයා මහාන වෙන්න ඕනේ කියනවා. නමය නේ මේ 16 කියලා කියන්නේ. 16 කියන්නේ ඉතින් අර 16 භාවයටපත් වුණා කියනවනේ සංඝයාගේ 16 භාවයට. මේ සයන්නාසික 16 කෙසේද ජීවිත පූජා කරනවනේ. සාවකෝ හමස්මි සිස්සෝ හමස්මි කියලා මේ අය කියනවා ඇති නේ වන්දනාවේ. ඇහිලා තියෙන බුදුගුණ කියන තැන්ව තියෙනවා සාවකෝ හමස්මි සිස්සෝ. අන්න ඒ වගේ මේ 16 වන මේ දරුවා පැවිදි වෙන්න ඕනේ කියනවා කියලා හවස ළමයාත් අරගෙන විහාරයට ගිහිනවා කියලා ගියා. සත්කාර සම්මාන ඇතුව විහාරයටගෙන ගියා. කියන්නේ පෙරහැරෙන් ළමයා අරන් ගියා 12. තෙරුන් වහන්සේට බාර දුන්නා. උන්වහන්සේ මේ ගෝතිස්ස පැවිද්ද නම් පහසු එකක් නෙවෙයි. ඒ පැවිදි ඉතා බැරෑරු. උණුසුම් දේ උමනා විට, ඒ කියන්නේ රස්න එකක් කන්න ඕනකොට ලැබෙන හීතල එකක්. හීතලේ වොන්නකොට රස්න එකක් ලැබෙනවා. පැවිද්දෝ ඉතාම දුකසේ ජීවත් වෙන්නේ. වළඳන් එක වේලයි. ලද්දෙන් සතුටු වෙන්න ඕන. ගුරුන්ට වැඩි හිටියන්ට සුවචව යටහත් පහත්ව ඉන්නත් ඕන. ගුරුන් වැඩි හිටියන් ඉදිරියේ වහන් දැරීම, ඔවුන් දෙක දෙක උස්සසුන් වල හිඳීම, හිස වසා හිඳීම, දෙවුර වසා අත දිගු කරමින් කතා කිරීම, කාරා කෙළ ගැසීම, සිටින විට තනිපයින් ඉඳීම, හිටගෙන ඉන්න එක, හේතු වී සිටීම, අත්පාවල ඇට කැඩීම ආදී නොසුදුසු බැවින් නොකළ යුතුය කියලා දෙනවා දැන් වත්පිළිවෙත් ටික. ගෙදර කොතරම් පොහොසත් වුවත් අහංකාර නොවිය යුතුය. පාපිස්නා බිස්සක් මෙන් විය යුතුය. මානෙ දුරු කළ යුතුය. පාපිස්න බිස්ස වගේ මාන් නැති කරන්න ඕන. ඉතින් පාපිස්ස කොච්චර විදියට පෑගෙනවද, කකුලේ පියදානවද නේ? ඒ වගේ තමනුත් හිතන්න ඕන. දුටුවන්ගේ නෙස්සිත් පිනායනසේ ඉරියව් සංවරව පැවැත්විය යුතුය. කාමභෝගින්සේ මල්ගඳ සුවඳ විලවුන් නොදැරිය යුතුය. හිස් තිබියදී රැවුල රැවුල තිබියදී හිස බෑම නොකළ යුතුය. අපිටත් හොඳ ඒක දැනගන්න. හිස දිවි කියන්නේ හිස ගැස් තියෙද්දී රැවුල විතරක් කපන්න පාළු, රැවුල තියෙද්දී කොණ්ඩේ කපන්න. ඒ කියන්නේ මොකක්ද? දෙකම එකපාර කපන්න ඕනේ වත් පිළිවෙත්.
මුදල් ඉපයීම, මුදල් ගනුදෙනු කිරීම නුසුදුසුයි. වෙළඳාම් කිරීම, වෙදකම් කිරීම, ඉඩකඩම් වගා කිරීම, ඒවත් තියෙනවනේ. කඩපිල් යාම නුසුදුසුයි. ගම්වැදීන් ගිහියන් හා එක්ව සිසීම, ඔවුන්ගේ පණිවිඩ පනත් ගෙන යා, බලිතොවිල් කිරීම, ගුණනුවණ නැත්තන් ඇසුරු කිරීම, මේව සුදුසු නෑ කියන. එයින් ගිහියන් අයද්දේ මුළුමනින් අත්හැරිය යුතුය, නොකළ යුතුය බොහෝය, කළ යුතු දේත් බොහෝය. ස්වාමීන් වහන්ස, කළ යුතු දේ කරන්නටත් නොකළ යුතු දේ නොකරන්නටත් මට පුළුවන්. දැන් මේ පොඩි තමයි කියනවා, හරි ස්වාමීන් වහන්ස කමන්නේ, කරන්න ඕන දේවල් කරන්නම් මට පුළුවන්, නොකරන්න ඒවා නොකරන්නම් මට පුළුවන්. ඒ නිසා ස්වාමීනි, ස්වාමීන් වහන්සේගේ අවසර ලැබෙනවා නම් මම ඒ සියල්ල කරන්නම්. එවිට පොඩ්ඩක්වත් වෙනස්ව නොකරන්නේ, මේ කියන වාසි කියන විදිහටම මම කරනවා, වෙනස් විදිහට කරන්නේ නැහැ, මාව පැවිදි කරන්න කියලා. අර ඒක ස්වාමීන් වහන්සේ එකපාර මහාන කරන්නේ නැතුව මේක තියන්න යුතුකම් ටික කියලා දුන්න පුළුවන්ද කියලා ඇහුවා. එක වේ වළඳනවා කියලා. අර වගේ අනුන්ගේ දෙය යැපෙන එක මාන්නේ අඩු කරගන්නකෝ. ඉතින් ස්වාමීන් වහන්සේ පචපංච කර්මස්ථාන කියලා කොණ්ඩේ කපලා අර අපි දන්නවා. බණ්ඩු කර්මේ කරන්නේ කලේ අපි නෑව්වේ අන්නේ ටික කරලා ඒ සයන්නාසේ සිවුරු දිල පැවිදි කෙරෙව. පැවිද්ද මහණකම ලැබීමේදී දොත්තිස් ආකාරය කිය යුතුය. එහෙත් එහිලා අපෝසත්වේ නම් තචපංච කියවත් කිය යුතුය. දෙ 32ම කියන්න ඕනලු. නමුත් ඉතින් අඩුම තරමේ කේසාලෝම නකාදන්ත තචෝවත් කියන්න ඕනේ. මේ කර්මස්ථානයේ වනාය කිසිම බුදුවරයෙකු විසින් කිසිසේත් අත් නොහරන ලදී. ඒ කියන්නේ සෑම බුදුරජාණන් වහන්සේලම දෙන කමට අහන තමා මේ කියන තචපංචකය. කිස්ලොම් නියදත් සම කෙස්සාදි දෙතිස් කුණපයන් එක එක කොටසක් අරමුණුකොට විදසුන් වඩා රහත් වූවන්ගේ ගණන සීමාවක් නැත. ඒ බුද්ධ කාලයේ ඒ කොටස් 32 වඩලා මෙනෙහි කළා රහත් වෙච්ච රහතන් වහන්සේලා ගාන කියන්න බෑ කියනවා මෙතන. කිසි අසරන් නොදත් ඇතැම් මහණෝ කුලදරුවන් පැවිදි කරන රහත් වීමේ උන් තුල ඇති වාසනා ගුණය නසන්නෝය. ගුණනුවණින් පිරිවුණු මහණුන් පැවිද්දම් කිරීම සසුන් නැසුමට හේතුවේ. එබන්දන් ගුරුන් කොටගෙන පැවිදි වන්නෝද දෙලවින්ම පිරිහෙති. කියන්නේ ගුණනුවණ නැති ගුරුවරුන් ළඟ පැවිදි වුණාම ඒක දෙකොල්ලොන්ටම අයහපත. ඒ කියන්නේ ඒ ගුරුවරයාගේ අර බාල ගති තමයි අර මහණ වෙන අලුත් එක්කෙනාට පුරුදු. ඒකයි මේ කියන්නේ සන්නාසය. මේ කටුභාවේ තියෙන එකක් සහ ධම්ම කුසල සන්නාසයේ මම මේ ටික ලියලා තියෙනවා. උන්වහන්සේගේ දැනුම නිසා මම ලියලා තියෙනවා. පොතේ ආපු එකක් නෙවෙයි. රසායනස අදහසක් දෙනවා. ඒ වර්තමානයේ 50 ගණන් වල විච දේවල්නේ ගුණනුවණ නැති ගුරුවරු ගාවට එනවා පින්වන්ත ළමයි. ඇවිල්ලා මොකද වෙන්නේ? ඒ වගේම පිරිහිලා යනවා. පැහැදිලිද? ඒ කාටේ කියලා දෙන වර්තමානට කියලා දෙන. ඉස්සරහම ප්‍රශ්න තිබුණේ නැහැ නේද? පුණ්‍යවන්තයමනේ ආවේ. ගුරුවරුත් පුණ්‍යවන්තයි, ගෝලයාත් පුණ්‍යවන්තයි. ඊළඟට තෝරා බේරා ගන්නතෝ පෞකාරය මහාන කළාම සරියුස්සයන්නාස්සේගේ ගෝලයා වගේ ආරාමයටත් ගිනි තියලා වලන් ටිකක් කුඩු කරලා යන්න ඉඩ තියෙනවා. ඒකත් ප්‍රශ්නයක්. දෙකම තියෙනවා. තෙරණුව පැවිදි කොට දසසිල් පිහිටුවාලුවා. දසසිල් දුන්නා. සාමණේරයන්ගේ මව්පියෝ තම පුත්‍ර සත්කාර කරන සත් දවසකෙහි නැවතී බුදුපාමොක් මහසඟරට අර වගේම දියනොමසු කිරිබත්ම දුන්නා. ඒ කල්ලි භික්ෂුව නිතර කිරිබත් වලඳන නොහැකියයි අරගල කරන්න පටන් ගත්තා. කිරිබත්ම කාලේ එපා වෙලා. ඇයි දවස් හතේ මොනා දුන්නේ? කිරිපිඬු ඇයි හේතුව? පින එකනේ. ඒක හේතුව. ඉතින් ඒ අරගලය හැලම දෙමාපියෝ ගෙදරම ගියා. දැන් ඇති හතක් දුන්නානේ කිරිබත්. දැන් කිරිබත් කාලම සයන්නසලට එපා වෙලාලු. එහෙනම් මේ ඒ සයන්නස පසුදා අනෙක් වන්දය සමග පිඬුසිඟා ගියා. එදා සවැත්නුවර වැසිය 30 තෙරුන් පිඬුසිඟා වඩිනවා කියලා සත්කාර කරන්න ඕනේ කියලා රෙදිපිලි දරන ගසා හොඳට බත් බඳුන් 500ක් හදා ගල් 500කුත් ගෙන ගොස් පෙරමග බලබලා සිට එහිදී තෙරුන්ට පිළිගැන්නවා. බත්හැලි 500ක් ගෙනත් තියනවා. මේ පොඩි සන්නාසේ වඩිනවයි කියලා ආරංචි වෙලා ඒ නගරෙම ඉන්න මිනිස්සු. හෙරණද මේ දවස් දෙකට සලු දහසක් සහ බත් භාජන දහසක් ලැබුවා. ඒ සියල්ලම මහා සංඝරත්නයට පිළිගැන්නවා. බමුණු උපන් දවස දුන් දල රෙදි කඩේ පිනෙන් සහ දුන් කිරිපිඬු දානේ විපාක මෙසේ දත යුතුයි කියලා සඳහන් වෙනවා. දැක්කයි දවස් දෙකට කියලා ලැබුණා. රෙදි කඩවල් 10යි 16යි බත් බඳුන් බත් හට්ටිම 1000. හට්ටි පිටින් ගෙනත් දුන්නේ. ඒ ඔක්කොම මේ සන්නාසේ සංඝ රත්නයේ පූජා කළා. ඉතින් මේ ලැබීම නිසාම උන්වහන්සේට නමක් ලැබුණා පිණ්ඩපාත දායක
තිස්ස මෙන්න පළවෙනිට වෙනස් වෙන නම. අවුරුදු 7 මේ බුද්ධාසන නාසර නමක් දෙනවා. දානෙකට ලැබුණු නිසා පිණ්ඩපාත දායක තිස්ස කියලා. සීත කාලයේ දවසක් වෙහෙර හැසිරෙන මේ සායන්නාසයට ඒතන ගිනිගොඩවල් ගසාගෙන ගිනි තපින භික්ෂුන් පෙනුණා. ස්වාමීනි කුමක්කේ ගිනි තපින්නද? ඔව් සීත ඉවස ගන්න බැරුවයි. يعني සීත වැඩි නිසා ගිනි තපිනවා කිව්වා. ස්වාමීනි සීතලට කම්බිලි පොරෝනා නැද්ද කියලා ඇහුවා. අනේ නෑ කිව්වා, අපිට එහෙම පිනක් නෑනේ. එහෙනම් කම්බිලි තියෙනවා නම් හොඳයි නේද කියලා ඇහුවා. ඔව් දෙවහන්සේට පින තියෙන නිසා කම්බිලි ලැබෙන, අපිට කොහෙන්ද ඇහුවා. හරි ස්වාමීනස මං කම්බිලි දෙන්නම් කියලා. කම්බිලි ලබා ගැනීම අදහසින් ස්වාමීන් වහන්සේ නගරෙට පිණ්ඩපාතේ වැඩියා. කිව්වා ස්වාමීන් වහන්සේලා මගේ පස්සෙන් එන්න කියලා. අර පොඩි සන්නස් මුලින් යනවා, අනිත් කට්ටිය පස්සෙන් යනවා. මෙරව සියලු භික්ෂුන් වහන්සේලාට දැනුම් දුන්නා. ඉතින් ඒ සියලුම දෙනා පස්සෙන් ආවා. කම්බිලි ගෙන එන්නේ මේ කුඩා ස්වාමීන් වහන්සේ සමග, يعني තිස්ස ස්වාමීන් වහන්සේ සමග නගරෙට ගියා. ස්වාමීන් වහන්සේ දහසක් පමණ මුන්නාසලට කොතනකින් ගෙන මම කම්බිලි දෙන්න දැන් නොසිතා. භික්ෂුන් වහන්සේලා කැඳවාගෙන නගරේ බලා වැඩම කළා. කම්පල අදහා පිරිසුදු සිතින් කරන පින්කමේ ආනුභාවය නොසිතිය හැකිය. කරම් විශ්වාස කරගෙන පිරිසුදු සිතින් දානයක් දුන්නොත් ඒකේ ආනිසංස මෙච්චරයි කියන්න බෑ කියනවා. කොහොමද ලැබුණේ ඉතින්? පළමුකට ස්වාමීන් වහන්සේ නුවරින් පිට ගෙපිලි වලින් පිටුසිඟා ගියා. ඒදී ස්වාමීන් වහන්සේට කම්බිලි 500ක් ලැබුණා ගෙවල් වලින්. නැවත ඇතුළු නුවර පිටුසිඟා ගිය විට කම්බිලි 500ක් ලැබුණා. ඒ හැර නොයෙක් මිනිසුන් නොයෙක් දැනින් කම්බිලිගෙන ආවා. එකලෙක් මිනිහේ කඩපිලකට ළඟින් යන්නේ කම්බිලි වෙළඳ දෙක, "ඔයි මුදලාලි, කුඩානම කම්බිලි එකතු කරමින් මේ නුවර හැසිරෙන්නේ ඔහු මෙයි ආ හැකිය. එනිසා ඔය තිබෙන කම්බලි හඟවා තබන්නේ" කියලා වෙළෙන්දට කිව්වා. ඉගෙන සායන් පොඩි හාඳුරුගෙන කම්බලි එකතු කරනවා කියලා ආරංචි. අර මිනිස්සු කියලා වෙළෙන්දට කඩේ මිනිස්සෙක් කියන ලොකු කඩයක් තියෙනවා, කම්බලි කඩයක්. මෙහෙත් තේවි තමසේ ඔක්කොම හංගනවා, නැත්නම් ඔක්කොම දෙන්න වෙයි කියලා කිව්වා. කඩද කිව්වේ? වෙළෙන්දට කිව්වේ. ගම්මේ මිනිස්සෙක් කිව්වේ. "ඒ මොකද?" කියලා ඇහුවා. "ඔහු ගන්නේ දුන්නොත් නේද? නොදුන් දේ ගනීද?" කියලා ඇහුවා. "ගන්නේ දුන් දේ තමා කී විට." "හා හොඳයි, ඔහෙට ස්තුතියි. කැමති නම් දෙන්නෙමි, නොකැමති නම් නොදෙන්නෙමි. ඒ මගේ වැඩේ තමුසේ යනවා යන්න" කියලා එළව ගත්තා. බලෙන්ද කිව්වේ, "මම කැමති නම් මං දෙනවා. මං කැමති නැත්තම් නොදීන, බලෙන් ගන්නෑ නේ" කියලා යව්වා මිනිස්සයා. ඒ කියන්නේ මෙන්න මෙහෙම, මසුරු මෝඩ මිනිස්සු තමන් දෙන්නෙත් නෑ, අන්න අයට දෙන්න දෙන්නෙත් නෑ. කියන්නේ කරන අයට කරගන්න දෙන්නෙත් නෑ. තමන් කරන්නෙත් අපි කරගෙන බල්ලා බිදුරු කන්නෙත් නෑ. මොකද්ද කියන්නේ? කනගුණාට දෙන්නෙත් නෑ වගේ. ඒ වගේ අර මිනිස්සේ එකයි අර බෑලෙලව ගත්තා. මට තමුසෙට මොකෝ පාන්නේ? මගේ කම්බිලි මන් දෙන්නේ. අසදස මහදානි දෙක සිත පහදාගත නොහුණු කාලනම්සන මියා මෙන්න අපායි ඉපදෙනවා. කියන අනුන්ගේ පින්කම් නැති කරෝල කාලසෙනවි අපාය ගියා වගේ අසදස මහදානට දොස් කියලා මිනිස්සු අපාය යනවලු. ඒ කියන්නේ අපාය යන්නේ මොකෝ? කරන පින්කම් වලට අපහැදිලා. පින් පාඩු කරන්න කියලා. මුදලාලි මේ මිනිහා යන තැනක නොගොස් කම්බිලි සංගවන්ට කියයි. කම්බිලි සායෙන් එන්න ගන්නේ දුන් දෙයක් පමණයි. මා සතු මට යද්දේ මට ඕනා සැටියට දීම හෝ නොදීම මා සතුය. එහෙත් ඉල්ලුව නොදීන් මදිකමකි. එහෙයින් මා සතු දෙය සැඟෙව්වාට වරද නැත. කම්බිලි අතරේ තිබූ වටිනා කම්බිලි දෙකක් ගෙන දහවලු වලින් එකට ගැටගසා කම්බිලි ගොඩේම සඳවා තැබුවා. අර වටිනාම කම්බිලි දෙක ගැට ගහලා යට හංගලා තිබුණේ. සාමණේරයන් වහන්සේ දහසක් දෙනාට සමග ගියේ මුදලාලට උන් හිටි තැන් අමතක වුණා. අර පොඩි චූටි සාන්නසේ දැක්ක අවුරුදු 7යි පොඩි මේ සාන්නසේ තරම් මිටි චූටි ඇතිනේ. මේ පොඩි හාමුදුරුව දැක්ක උන කම්බිලි දෙන්න හිතෙනවා කට්ටියට නේද? මොන හරියටද තියන්නේ හුරුතල්නේ. ඒ වගේ දරුබෙම ඇති වුණාලු මේ මුදලාලි මහත්තයට. අනේ පොඩි දරුවෙක්නේ. මුළු සිරුරේම දරු සෙනෙහස ඇති වුණාලු. ඇටමැදුළු වලට කා වැදිලා හිටියා. මේ ලදරු අදටු කල කම්බිලි නොව පපු මස් පවා, ඒ කියන්නේ පපු මස් කියන්නේ මේ හදවත උනත් දෙන්න හිතනවා කියලා. අනේ මේ මනු මහත්තය මොකද කරේ? "ඒ මහත් පින්ගුණේ මේ දදරු වාකිරේ පීඩා තිබේ" කියමි. මුදලාලි හරි පුණ්‍යවන්ත ළමයෙක් කියලා අර කම්බිලි දෙක අත දාලා ස්වාමීන් වහන්සේට පූජ කළා. මදල්ලකෝ, "ස්වාමීනි ඔබ ඔබවත් නිවන මට ලැබේවා." එයාත් අර ගම පැතුවා.
අර බමුණ පතුපියකම දැන් ඒ සාන්නසර ලැබුණේ සලින් පතුපියක ඔබ වහන්සේලා ලැබර නිවන මටත් වේවා. ඉතින් එසේ මේ වාගේ සුබපතලා සාන්නස වැඩියා. එදා එහුට මෙසේ ඇතුළු නුවරින්ද කම්බිලි 500 ලැබුණා. එක දවසක් තුළදී කම්බිලි 1000 ලැබුණා. දෙකක් වැඩිපුරත් ලැබුණා. ඒසා දහසක් දෙනාට එක එක කම්බිලි පූජ කරලා පූජ කරපු නිසා එතැන් සිට මේ සයන්නාසිර නමක් ආය නම් වෙනස් වුණා. කලින් පිණ්ඩපාත දායක තිස්ස, දැන් කම්බිලි දායක තිස්ස කියලා හඳුන්වනවා. ඔවුරු නම් තබන දිනේ සැරියුත් මහතෙරුන්ට පිදු කම්බිලිය සත්තරිදි කළ දහසක් බවට පැමිණි මේ අත් භවේදී විපාක දුන්නා. ඒ කියන්නේ කම්බිලි පූජ කළේ ඉපදුන දවසෙමනේ. ඒක අවුරුදු 7 විපාක දුන්නා. ටිකද්දී හුඟක් ලබනට දිය යුතු එකම තැන මේ බුදුසසුනේ. ඒ කියන්නේ චුට්ටක්දී ගොඩක් ලැබෙනා නයි කොහෙද? බුදුසසුනේ. බුදුසසුන හැර අන්තනකට දීමෙන් මෙබඳු මහත් වූ විපාකයන් නොලැබිය හැකිය. උතුම් බුදුසසුනට ටිකක් දුන්නේ හුඟක් ලබන්නේ ය. හුඟක් දුන්නේ වඩා වඩාත් ලබන්නේ. ඒ බුදුරජාණන් වහන්සේහිලා තථා රූපෝ යම් භික්කවේ භික්ඛු සංඝෝ යථා රූපේ භික්ඛු සංඝේ අප්පන් දින්නම් බහුන් හෝති බහුන් දින්නම් බහුතරං යයි වදාළ සීක. දේවරම් වේර වසන තෙරුන් වහන්සේට නැත්නම් මේ ස්වාමීන් වහන්සේට ඊතුණා කුඩා ස්වාමීන් වහන්සේට ඊතුණා නෑගේවලු කුඩා ළමයි පෙමෙන හිරණුන්හා නිතර නිතර කතා වේදෙනවා. එය උන්වහන්සේට මහත් ගැහැටක් වුණා. එහේ තෙරුණාසේ හිරණුන්හාසේ ඊතුවා මාගේ නෑ ලේ නෑයෝ මායික කතාවට එනවා, නිතරම මෙහෙට වඩිනවා, ගමන් කරනවා, දාන දෙනවා. ඒ නිසා මට මේක බාධාවක්. එහෙම කියලා මේ සයනාසි කල්පනා කළා. මම මේ ගම අතහැර දුර රටකට යනවා කියන කල්පනාවක්. ඉතින් ඒ නිසා අදින් දැනට කතාව අවසන් කරනවා. ඒ කියන්නේ හෙට තියෙන තව කොටස. ඉතින් දැන් අපි වේගෙන් වේගෙන් කිව්වොත් මේකේ තියෙන රස නැති වෙනවා. ඒ නිසා රසම ටික කවද්ද තියෙන්නේ? හිට තියෙන එක ඉතුරු කරලා එන අපි අද දවසේ වේලාව ගිවිල ගිය නිසා මේ ආයස්මුතුලට මෑණිවරුන්ට සැතපෙන්නක් තියෙන නිසා නැත්තම් මෙතනම සැතපෙන්න වෙනවා අන්තිමට. ඒ නිසා ඒ නිසා වමනක් දුරින් ඉන්නේ නැහැ දැනුවත් වෙන්න ඕනේ. ඒකයි අපි නතර කරන්න කියන එක. සහ මේ තිස්ස තෙරුන් වහන්සේ ඉතුරු කොටස අදට අපි සමාලෝචනයක් කරොත් තිස්ස තෙරුන් වහන්සේ බවට පත් උනේ මහාසෙන් කියන බමුණා සාරිපුත්‍රයන් වහන්සේගේ පියතුමාගේ යාළුවෙක්. උන්වහන්සේට කිරිපිඬු පූජ කරලා සහ රෙදි කඩක් පූජ කරලා ඉපදුනා දායක පවුඩ. ඊට අවුරුදු 7 පැවිදි වුණා. පැවිදි වෙච්ච මේ සයන්නාසිට දාන පාත්‍ර නැත්නම් දාන භාජනම 1000ක් ලැබුණා. බත් රෙදි කඩවල 1000ක් ලැබුණා. ඒක ගියාත්මික රූපිනක්. ඊපස්සේ කම්බිලි වරුණාම කම්බිලි 1000ක් ලැබුණා. ඒක මේ ආත්මෙ ඉපදිච්ච දවසේ පූජ කරපු කම්බිලියේ පිනක්. ඒ නිසා සයන්නාසි කම්බිලි දායක තිස්ස නම් වුණායි මේ වෙනකොට මෙතෙත් දක්වා කතාව ඉච්චරයි. එතනින් පස්සෙ උන්නාසට එතන මම මේ නගරේ අත්හැරලා යන්න ඕන. එතන සිට මතු සම්බන්ධ හිට අපි හමු වෙනවා. කතා ඉතුරු ටික අහන්න. හොඳයි. එහෙනම් තෙරුවන් සරණයි. මේ දේශනාව අහලා දැන් අද ගොඩාක් වටින දේවල් අපි කතා කළා. විශේෂයෙන්ම විපස්සනාව ගැන කතා කළා. මම නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. මම හිතන්නේ ඒක තමයි වටිනම කෑල්ල. ඒ ශ්‍රවණය කිරීම අපට ඒකාන්ත විපස්සනා ඥාන පිණිසම නිවන පිණිසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අභිවාදන සීලිස නිච්ඡං වද්දා ප්‍රචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු. සෝපක්තිය
වෙලා ගියා නේද?